බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණය ලැබෙන සඳුදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ ඒ සම්බන්ධ තීරණය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා විසින් ප්‍රකාශයට පත් කර නැති බවයි. කොරෝනා මර්ධනයත් සමග බස්නාහිර පළාතේ පාසල් විවෘත කර පවත්වාගෙන යන ආකාරය පිළිබඳව මේ දිනවල සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා පවත්වන බවද ලේකම්වරයා සඳහන් කළා. එනුව බස්නාහිර පාසල් තවදුරටත් වසහතබනවාද නැද්ද යන තීරණය ලැබෙන සඳුදා දින ප්‍රකාශයට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. ලබන 26 වනදා සිට දෛනිකව විදේශීය සංචාරකයන් 300ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබිය ඇතැයි සංචාරක සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ පිළිබඳව ඊයේ දිනේ කොවිඩ් රෝග මර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය සමග සාකච්ඡා පැවැත්වූ බවයි. එහිදී උපදෙස් ලබා දී ඇත්තේ දිවයිනට පැමිණෙන සංචාරකයන්ට PCR පරීක්ෂණ දෙකක් සිදු කර දින 14ක් නිරෝධායනයෙන් පසු සීමිත සංචාරක කලාපයක් තුළ සංචරණයට පහසුකම් සැලසීමටයි. අදාළ දින 14ක කාලය හෝටල් තුලදී ගත කිරීමට පහසුකම් සැලසෙන බවයි ලේකම්වරයා සඳහන් කළේ. විදේශීය සංචාරකයන්ගේ PCR පරීක්ෂණ පෞද්ගලිකංශයේ ප්‍රමිතිගත රෝහල් හරහා සිදු කෙරෙනු ඇති. මෙම වැඩපිළිවෙල යටතේ ලෝ ඕනෑම රටක සංචාරකයන්ට රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ මෙරටට පැමිණීමේ හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ. මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර හෙට සිට දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා විවෘත කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම කෞතුකාගාර පසුගිය සති කිහිපය තුළදී වසා දැමුවා තිබුණා. කෙසේ වෙතත් ඉදිරියේදී සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ විවෘත කරන බැවින් මෙලෙස පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටි මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සියලුම කෞතුකාගාර සෞඛ්‍ය නිර්දේශය යටතේ හෙට විවෘත කිරීමට නියමිත බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල වැඩිදුරටත් සඳහන් කළේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.